ආදරනීදරුදරයනි අපි මීට ප්‍රථම පාඩම් කීපෙක්ම සාකච්ඡා කරමින් හිටියේ විෂය නිර්දේශයේ අවසාන පාඩම් මේකකේවන ව්‍යාපාර් සැලසුන් වලට අදාළව පළවෙනි ප්‍රශ්්‍රපත්තරයේ නම් වාස්තවික අභ්‍යසිමූන ප්‍රශ්්‍රපත්‍ර අදාළ විභාග ප්‍රශ්ට සහ අනුමාන විභාග ප්‍රශ්න අපි බහුවරන වගේම සැපිම් වර්ගේ ඇයටතේ හිස්තැන් පුරුවන ප්‍රශ්න සම්පූර්ම සාකච්ඡා කලා විභාග ප්‍රශ්න අනුමාන ප්‍රශ්න එතනින් නොනවති එම ප්‍රශ්න පදනම් කරගෙන තව දුරටත් අපට එල්ලවිය හැකි නව ප්‍රශ්න අප විසින්ම නිර්මාණය කිරීමේ ව්‍යායාමයක ෙන්න්න ඒ වි්‍යායාමේ ඔගොල්ු දිගටම කරගනය අයුතු. මම වරිින්වර මතක්වුණාම ප්‍රශ්න කීපයක්නේ ඔබට පුළ සෑම ප්‍රශ්ටයක්ම වෙනත් ස්වභාවයකර පැරලාන්න ප්‍රතිනිර්මාණය කරන්න එකනේ පැය පහක් පාඩන් කරලා යම් විෂේ සංකල්ප කීපයක් සම්බන්ධල් ලබාගන්න දැනුම හා මතකය ප්‍රශ්ට දෙකක් විනාඩි පහලොක්කෝයි කාලෙකි ප්‍රශ්ට දෙකක් නිර්මාණය කිරීම මර ඔබට සොයංක්‍රීියෝ ලැබෙනවා එක පුදුම සහගත බලයක්ඒ මනෝවිද්‍යාත්මකදයක් අධ්‍යාපන නුව වි්‍යාධි පව ගන්නනොද ඇතමයි විශේ සංකල් පැසුරෙන් එකක විදියට යමුුණෙන පුළන් ප්‍රශ්න නිර්මාණය කරන්න පිළිතුරු ගුණු කරන්න අපි නොදැනම කිසිදු වෙහෙසක් නොමැතිව අදාළ විෂේ සංකල්ප පිළිබඳ දැනුම අවධවෙනම මතක හොඳින් තහුරු වෙනවා. එකබ දිගටම කරන්නඩඩ ඔ පාඩංකරන කළ ගොඩක්කාෑයරන් කටපාඩන්කරනයෙන් සිදු ප්‍රතිඵලයක්නෑ පොඩ් හෙවේච්චකවමුකදේ. පාඩාගර ප සිල්ල බලොක් න මැසලිට ෙන්නේ මේක දහම වෙන්නේ මේක මනසතුල හොඳින් කැෑරනවා. අවශ්‍යලට හොඳින් නිවුල් ලෙේ විශය කනොට ලටි ගන්න සැහැල්ලුවක් දෙරෙනවා නිරවුල් බෝග දෙරනවා ඒවාසය ගන්න ප්‍රශ්න නිර්මාණය කරන ප්‍රතිඵල මංකිවවා මග නිගනගත්ත අතීතේ දරු ගණනාවක්මේදය කරලා ඉතාම සාර්ථක ප්‍රඵල නිලග තුදහරම තීරි පාටිෙද මතක් කර දැනු නැවත සීපත් කල. අද තවදුරත් සාකච්චා කරනම අවසාන පාඩමත් විශීනිර්දේශයක් අවසන් කිරීමේ සමීපතම අවස්ථාවට අපි දැන් ලබිල ඉන්නේ ඒ පලවිනි ප්‍රශ්ස පත්තරේ වාස්තික අභ්‍යසයටතේ සැපීම් වර්ග යට තිේන නිශ්චිත පිළිතුර පේක්ෂා කරන ප්‍රශ්න අපි ඒ විභාග ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරා අවසා නොසෙන් අපි ආදර්ශ ප්‍රශ්ස ගරණාවක් සාකච්ඡා කරල පවිෂ්්‍රාරන මේ පාඩමක් විශ්නිර්දී විශෂ නිර්දේශ සම්පපුරම් නිමා කරන දාන්. මුලින්ම පළවිනි ආදර්ශ ප්‍රශ්නය ව්‍යාපාර අදහ ශරාසිියයක් ඇසුරෙන් ක්‍රියාවටනය ගිහැකිවසාන ව්‍යාපාර අදහසක් තෝරාගැනීම සඳහා ක්‍රියා කළ ුතුේ කෙසේ දැයි පාදන්. ව්‍යාපාර අදහ ශරාසිියයක් ඇසුරෙන් ක්‍රියාවටනය ගිහැකි අවසාන ව්‍යාපාර අදහසක් තෝරාගැනීම සඳහා කලිප්ව කෙදේ පාදයන් ප්‍රශ්ට පැදිරීන් අපි බිස්නස් පෑනදුව කතාර මුල්ම පාඩම් ඒකකේදී දැන් යම් කිසි විබහෝ ව්‍යාපාරිකයෙකුට එනම් සක්‍රිය ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න ක්‍රියාකරමින් ඉන්න කැමැත්තෙන් ඉ සැලසුම් සම්පාධනය කරමින් ඉන්න කෙනෙක්නේ විභහෝ ව්‍යාපාරිකයකයන් ඒ විබහෝ ව්‍යාපාරිකයකුට ව්‍යාපාරදහස් කීපයක් එන්න පුළුව ව්‍යාප්‍රදහස් කීපයක් බිස්නසයිඩියස් කීපයක් ජනනය වෙන්න පුළුවන්. එයා වෙළෙන්ද පුොලො අධ්‍යනය කරලා වෙෙළඳ පුළො නිරීක්ෂණය කරලා වෙළඳ පුළො පර්ේෂණ මෙෙන්ම අලිවි කරන පර්ේෂණ හරා ව්‍යාපරදහස් කීපයක් උළුට ගරන්තන්න පුළුව. ඒකින් එයාගේ සම්පද්ධ හරිතාවේ එයාගේ හැකියාවන් නැත්තා පිකිනීමවට ශක්තීන් අධ්‍යාපන සුදුසුකම් පලපුරුද්ද සහජ හැකියාව පවුලේ සාමාජිකෑන්ගෙන්ල් ලැබි චාබාසය පවු්ලේ සාමාජිකයෑගල් ලබෙන සහයෝගේ බැංකුුණල් ලැබෙන සහයෝග ඕගේ ශක්තින් අනුව වඩා හොඳින් ක්‍රියාවට් නැගි හැකි අවස්සාන වා පරදසත් ෝරගන්න ක්‍රියාගල යුත්ති කහෝම. ප්‍රධහන් කරම දෙකයිලිපි කතා කර එකක් තමයි ශූක්ෂම පරිසර විශ්ලේෂණයකේ දීම අනිත්ක සාර්ව විල දී. ශක්ෂම පරිසර විශලේෂණය දීම කියලා කියන්නේ අභ්‍යන්තර පරිසර සාධක සහ ආසන්න පරිසර සාධක විශ්ලේෂණය කිරීම. මතකන අභ්‍යන්තර පරිසර සාධක අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයින් සංවිධාන වී වූහය සංවිධානය සම්පත් ඔටිගන ආසන පරිසර සාධකවම ගණදුනුකරුවන් සැපෙවුම්කරුවන් ආදේසික බාට නිෂ්පාදකයින් තරගකරුවන් අනේ වගේ සාධක ඒ අභ්‍යන්තරසා ආසන්න පරිසර සාධක විශ්්‍රේෂණය කරහම ඒ සාධකවලටත් ගැලපෙන ඒසාධ ඒ සාධක වල දායකත්වය අරගෙන ඉතාම සාර්ථ කලෙස ලාබ දායි ලෙස පෞදත්තුවාගෙන හැකි වයා පරදාස තෝර ගැන පුළුවන්. ඊට පසුව වදුරටත් ඒ අදහස සේර සියයක්ම අපි ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා. අවසන්තීන්දුව ඔය ප්‍රාථම කෙතිීන්දුව. ජිතීකෙවත් අවසන්තීන්දුව ගන්න සාරෝ පරිසර විශ්ලේෂනකෙ දෙින්ඩුව. ඒකන්නේ සාර්ෝ පරිසර සාධක ඇගේමට ලක් කරන්නඕෝල්. නැතන සාර්ෝ පරිස්සර සාධකවල ක්‍රියාකාරිච්්‍රයත් එක්කලා මේ ව්‍යාපර අදහස මැච්කරන් ගලපගෙන ලාබදායිලෙස පෞත්තු ආගනයාමට හැකිියාව තියනෝද නැද්ද කිය. වනසන එක දුව එක තමයි සාර පරිසර විශලේෂණ කියන් උදාරැකෂ දේශපාලනහ නයිතික තත්ත්වි ්‍රටේ පෝතින දේශපාලන පරිසරය නෛතික තත්ත්ව ඒවත් එක්ක මේ ව්‍යා පරදහසගෙන යන පුළුවන්ද බැරිද එත් එක්කම ආර්ථික පරි සාධක උද්දමනේ පුද්ගිලින්ගේ එක ජනාදෑමආදෑම් ව්‍යාප්ටියය තේරවාන් ඒ වගේ සාධක එත් එකම ස්වාභාවික පරිසර සාධක ස්වභාග සම්පත් ව්‍යාප්ටිය මේ ව්‍යාපරා අදහස ක්‍රියාවට නැගීමේදී බහ්ඩ නිපදවීමක් වරන ගේස දවශ්‍ය සම්පත් ස්වභාග පරිසරින් පහසුවෙන් සපයගන්න පුළුවන්ද. අකණ්ඩෝ සපයගන්න පුළුවන්ද. යෝග්‍ය උස ගුණත්වෙන් යුත් අමුදෝභි සැපයගෙන් ගුණාත්මක බහ්ඩ නිපදවලලා වෙළඳ දෙපොලට පහසුවෙන් ප්‍රවේශයන්න පුළුවන් කියලා අපි අධින කරන්න ටුව එත්තක සමාජයක් සංස්කෘතික රිසා පවතින සමාජ තත්ත්වයන් ඒවගේ සංස්කෘතික තත්ත්වයන් විවිධ ආගම්ම බැදුණුවිීද පුද්ගල කණ්ඩාෑ මධහන සංස්කෘතියන් තියනවා. පිළිපදින සංස්කෘති ඒ වටත් ගැල පෙන්ඩෝන. ඒවගේම තාක්ෂණක පරිසර සාධක නූතන තාක්ෂණය පහසුවෙන් ආදේශ කරගන මේ ්‍ය ාරකට රක් ල ්‍රදික විර්ශනය දන්න. අනික ප්‍රජාාව විද්‍යාත්මක සාධක ස්ටී පුරුෂය භාවේ අධ්‍යාපන මට්ටමඒවගේම පුද්ගලන්ගේ වයස් වියූහ එ වය සංයුතුය පවුලේ සංඛ්‍යාව ජන ගනත්වය ජනගහන වර්ධනය ජන ව්‍යාප්තිය සීත දේක ුණනේක ඉන්ට කොච්චරකින්නනවද ස්න දේශගුණේ කොචරක්කින්නනවද ඒ දෙගොල්ලන්නටම ඔබ හණ්ඩේ විධාංගී කරණය කළ සපේල දෙගොල්ලොම සනසාලන්න පුළුවන්ද තෘප්තිමත් කරන්න පුළුවන් අදිවසයෙන් පුළුල් විශ්ලේෂණකි දුනම මෙන්න මේ සාර්වාහා ශූක්ෂම පරිසර සාධක වලට ගැලපෙනවනම්. ඒවැන් ඇතිවන බලපෑම පසක් කරගෙන ඉදිරියට ලාබදාලෙස ගිනිියන්න පුළුවන්නන් අන්නේ ව්‍යාපරදාසපි තෝරාගතය හතු. එසේ නොගල පේනම් ඒ සාර්වා ශක්ෂම පරිසර සාධක මගින් රිනාත්මක බලපෑම් වැඩිපුර එල්ලව නොගල දැනවනම් අ මැති න ද පර ඉගරන්නන්නේ. ඔ විදිර මයි ව්‍යාපර දසත් තෝරගන්න එනම් පලවිනි එක තමයි සාර්ව විශ්ලේෂණය සාර්ව විශ්ලේෂණය ඒ කියන්නේ ඒ කියන්නේ සාර්ව පරිසර සාධක වලින් කරන බලපෑම් හඳුනාගෙන ඒවාට අනුගත ව හැකියාව ඇගේමයි ඇගේයි දෙවනයක ශක්ෂම විශ්ලේෂණ ඒ කියන්නේ අන්ත අ්‍යිහන්තර හා ආසන් පරිසර සාධක මෙ ඔන්නන් උදහර ගත්තත් කමන්නේ හිමිකරුවන් ගන්දුුරුකරුවන් තරගකරුවන් කළමනාකරුව හිම ගත්තත් කමක්න මේවරත් තාක්ෂන පරිසර සාධක ස්වාභාග සාධක ප්‍රජාවිද්‍යාත්මක සාධක සමාජ සංස්කෘති එම ගත්තත් කමන්න හමිලුවොත් ඇති දෙක හරි අභ්‍යන්තරාසන් පරිසර සාධක මගින් ඇති කරන සාධක මගින් නඇති කරන බලපෑම් සාධක මගින් ඇති කරන බලපෑම් හා ඒවාට අනුගත වීමේ හැකියාව ඇගීමයි වැැදිලිනි ඉලඟ දෙවන අනුමාන ප්‍රශසේ බලන්න පහත දැක්වෙන එක්ෙක් පාර්ශවයන්ට ව්‍යාපාර සැලැස්මක ඉතා වැදගත්වන අංස නම් කරන්න පහත දැක්වෙන එක්ෙක් පාර්ශවයන්ට ව්‍යාපාර සැලැස්මක ඉතා වැදගත්වන අන්ස ඇල්මැති පාර්සුවයන් සියල්ලටම සමානංස නිණ වැදගත්වවෙන්නේ එකඒ පාර්සුවෙන්ට එක අංස වැදගත්වෙනුම් පලවෙනිියක ආයුජකයි ආෝජකයින්න ආයෝජකයින්ට වඩා වැදගත්තෙන්නේ මුණ අන්සේද මෙමයි පුද්ඇල් මැති පාර්සුයන් සියල්ලටම සෑමාන්සයක් බෝදගත් ඇත්තගත ඕකන නොවැදගත් කියන්න බෑනි දැ ක්‍රිකට් තරගාවලි පැවත්වෙන කොට පිති කරණාන්සේද වැදගත්වවෙෙන් පන්දිුව වහන්සේ ද පඳු රැකීමද කෙටි මුත්තර මකද සීරුවන්ස සීුමාන්ස මු සමට තැනනිල්ල බොහොම මන්දගාමී නම් එතනද මන්දගාමී නම් එතනද බොහෝලාට පිතිකරුවන්ට වැඩි වැඩ කොරසක් කරන්න පුළුවන්. තනනිල්ල වේගවත් නම් විසේ වේග පන්දුව අවන්නන්ට වැඩි වැඩකරොසක් කරන්න ොළුව තර වඩා සාපේක්ෂ වැද ගැත්න වේග පඳදුු බලෑනී. තේරවාද. නමුත් පොදුේ වේග පන්දයෝව කියල පන්දුු හරි රකිින් නැත්තම් කැචස් අතහරින වනං දරන්න බැනි තේරවවා ඒවගේ පුදුවීමම ඇල්මති පාර්සුවෙන්යටට සිලු පන්ස වැදගත් නමුතුත් අපි කැන සාප එක්සව වඩා වැදගත්තු අන්ස. ආයෝජකැට ද වඩා වැදගත්තු න්ස වවා ගොඩා කලාට මුල්්‍ය සැලැස්ම. හේතුව මුල්්‍ය සැලැස්ම තමයි තියෙන්නේ ව්‍යාපාරයක් මුල්්‍ය සම්පාධනය කර මුල්ල්‍ය අවශ්‍යතා මුල්ලි සම්පාදනය කරගන්න මාර්ග නයපසගේ හැකිියාව විසම අයපසගේම සටහන මස්තමේතුගතා දෑම් ප්‍රකාශය ලබන ලාබදා හිත්වය ඇස්ත මේතුකට මුල්ලෙ ත්ව ප්‍රකායෙන් ්‍යාපරේ මුල්ල තත්ව දරවශ ලතාව තේරවන් නුබුුණුවත් භාවේ. ඒවගේම ද්‍රවසිලතා අනුපාත ක්‍රියාකාරය අනුපාත ඒවගේ ලබදායුත්ව අනුපාත වැනි අනුපාත විශ්ලේෂනය තුළින් අ අනාගත මුල්ල ශක්්‍යතාවේ. තම ආයෝජනවලට ලැබෙන රැකවරනේ. ආපසු යෝජන පහසුවෙන් උපලබ්දි කර ගැනීම හැකියාව හොඳින් පිළිබිබවුණ නිසා පැහැදිලියම ආයෝජකන්ට සෙසු අංගවලට වඩා වැදගත් පිරිිබකක්ද මූලි සැලැස්මයි. තේරවාද එරම මෙචටර්රියන්න මුූලෙ සැස්ම. දෙවනක බැංකු දෙවනික බැංකු බැංකුකරුවන්ට මොකක්ද බැංකු කරුණ අප්‍රහම් වෙන් කරන්න බෑ හැමාන්සයක්ම යොදගන්න මොකොද බැංකුවකට හැමමාන්සේ මොදගත්මකොද බැංකුවකට මුූලෙ සැලැසුමට අංකේ ඒ එකෙත් පැදිරීම නමුත් අලිවිි කරන්න සැලැස්ම ඒකේ බිකුණුම් පුරෝකතනය අපේ ඒක්සිත මිකුණු ඒ පේක්ෂිත ලබාදායිත්තේ ඒවගේ මානෝසම් පස්ස ලැස්ම කෞද ඉන්න අග්‍ර කළමනාකරු ඒගොලු කොලි ෆයිඩ්ඩද පලපුරුදුුව අයද අතිසේවදකත් අග්‍රකළමනාකරුවන්ගේ පරින්නත භහාවේ තියෙනම නම් ඒවි්‍යාරය ඇදැවැට දදින්නේේ ඒගුලු ව්‍යාරේ කෝහමාරි සකියී පොත්තරන බ බැංකු දන්නවා හමන්සියම යෝදගත් නමුත් මූසාපේක්ෂෝ ගත්තම බැංකුටත්ව දෙගත්වවෙන්නේ බැංකු නය ආපසු අය කරගනීම හැකියාව මුල්ල ශක්්‍යතාවේ තහවුරු කරගන්න ඒගොල්ලට අත් වටිනාමාන්සේ වෙනමකක්ද මුූලෙසැලැස්පන් මුලස ලැස්මයි. තැන් ආයෝජකය කරන්න මොකක්ද අරමුදල් සපේනයකන කොටස් මිලි දී ගන්න නායකර මිලි දි අරගෙන නෑර මුදල් ප්‍රාග්ධ නර මුදල සේර බැක්කු නෑරමුදල සේ දෙක එකම ක්‍රියාව නින දෙගල්ලට මැදකක්ත්වෙන්නේ මුූලස ැස තුන් වණ එක ගරදුරු කරුවන් ගල්දුරුරුවන් අපිට වැද ගත්තෙම ගත් අපිට අවශ්‍යයි අපිට අදාන ආයෝජන මූල් ේශක් කෙතාවේ නපස ය කරගැනි හැකිාවට ඒත්තරම්. ගත් අපි ධර්මගල පෙන්න්නේන අපිට අවශ්‍යය බහණ්ඩාසේවා අපි බලන්න වන මේ ව්‍යාපාරයේ බණ්ඩාසේවා වල ස්වභාවේ ඒවා සුවිසේසි අංග ඒ බාණ්ඩාසව පරිභෝජනය තුළින් ලබන්න පුුවන් සමාජ තත්ත්වයන් සමාජය තුළ අපට ලැබෙන ඉහෙළ ප්‍රතිරූප සාමාන්‍ය අපේතමු සංවර්ධනය විමින් පෝතින් රටක නිෂ්පාදනය කරන ුමිල්ිගතහැකි මෝත්‍රතයකින් ගමන් බිවන් යනවට වඩා සංවර්ධීත බටහිර රටක ඉතාමිල අධික මෝට්‍රතයකින් ගමන් බවිවන් ඇද්දී සමාජ පිළිගැනීමම් සමාජ අවදහනේ මොනතරම්ද මොනතරම්ද තේරවාත්. එනිසා බාණ්ඩහා සේවාවල සුවිශේෂී තත්ත්වය හඳුනාගෙන තමන් වැය කරන මිලට ඉතා උපරිම තෘප්තියක් ලැබි හැකි බණ්ඩාසේවා ලබාගන්න මේ ව්‍යාපාරයෙන් පුළුවන්ද බැරිදි කියලා විවර්සනය කරන්න ඒගොල්ලටද වෙදගත්තු වෙන්නේ ව්‍යාපර විස්තරය ව්‍යාපාර විස්තරය උුණ පවිරු ලියුම් බණ්ඩාසේවකින් බාණ්ඩාසේවා ඉකට හතරවෙෙනියක් පර්ර්ේෂකයි ද ප්‍රශන මේ වගේ ස ප්‍රශ්නයක් ආලමනෑ ඇස ුතු ප්‍රශ්නයක් ආසන්නම් ප්‍රශ්නය ඇවුවොත් විශාල් පිරිසක් ට අන්දබන්ධ ව වාාග ටහම ප්‍රශ්නයක් ඇතිව ැ කිසිම යාකුල්ලත්වයකින් තොර රුල න ැ ම ප්‍රසරබ හැකිවලබ පර්ර්ේෂකයෙන්. විිවිධ පර්ර්ේෂණ ආයතන තියෙනවා. පර්ර්ේෂණ කටයුතු කරන තනිපුද්ගිල න්න. මේගොල්ලන්ට ව්‍යාපාරවල විශේසෙම උපාය මාර්ග. සැලසුම් අලිවි කර උපය මාර්ග අලි කරන සැලසුම්හිම දැනගන්න අවශ්‍යයි. මොද පර්ේශකයන්ගේ විධ ව්‍යාපාරිකෝ තොරතුරු ගන්නේ නො. උපදේශ ගන්නේ නො. විශේසය මෙන්නේ අලිවි කරන උපාය මාර්ග තමයි පදස්කරන්නේ ඒ ගොලට ගොඩා වඩා වෙද ගත්වවෙන්නේ සහමයි සමස්ත සලැසම වැදගත් සාපේක්ෂෝ වඩාවැද ගත්තුම ගක්ද අලිවිකරන සැලැස්මයි. අලිවි කරන සැලැස්මේ තමයි හොඳම උපා මාර්ග පිළිබූ කරන්න ඒ අලිවි කරන සැස්මෙන් පෙන්නුම් කරන අලි කරන උපාය මාර්ග වල සාර්ථකත්වය පරිනත භහාවේ විනිවිධ භාවය එක්ක ව්‍යාපාරයේ දිගු කාලීනව ලාබදායි පැවැත්ම අත්කර ගන්නවාද නැත කියලා තීන්දු කරගන්න ලේසි. ඒ අනුව ඒගොල්ලන්ගේ සේවාදායකන්ට. පර්රේෂයකයන්ගෙන් සේවා ලබන්න එන ගඩුදුරකරු. සේවාදායකින් කලයින්ස්ට. නිවර උපදේන සව පපයන ගොක් ද ගත් න ලිර ැස. ඊීළගට තරගකරුවන් එක එකම කර්මාන්තයනයලි සෙසු ව්‍යාපාරිකුවත මේ තරකරුගන් එකම කර්මාන්තයනයලි සමාන ව්‍යාර කටයුතුළ නිියක්තවන්තම තරකරුගෙන් ඒ තරගකරුවන්ට පවා සමස්ත ව්‍යාපාර සැස්ම යොදගත් එයාට හැමන්සයක්ම යොදගත් අපට වෙන් කරවල බැරි තරම් විද්‍යායග සාරාංශයත්වදක. සමස්ත ව්‍යාපාරය ගැන ඉක්මනින්ම උණුසුම් අවබෝධැක් ලබන්න. ව්‍යාපාර විස්තරඇත්වදක ව්‍යාපාරයේ ඉලක්ක තියන්නේ බණ්ඩාසේවා සුවිශේසිතා කීඩුසක්ෂ සාර්ථකත්වය සලකුණු තේරවාද. ව්‍යාපාරයේ විෂෙන් එක නැතැද දැක්ම මෙහෙවර තියනතියක මෙන්න මේ නිසා ව්‍යාපාරයක ආරම්භක සාමාජිකයන්ගේ සුවිශේසි හැකියාවන් මේ හැම දෙයක්ම තරංකරුවන්ට අනිවාර්ය මතිසේ ප්‍රෝජනවත් වෙනවා. ඊට අම තරව අලිවිකරණ සැස්වත් ප්‍රෝජමකොද තරඟකරුවන්ට ගහන්නේ අලිවිකරන සැලැස්මවෙන්නේ. තරංකරන්න ගහන් ගානෝගෙනමකක්ද. තරඟකරුවන් එක තරඟ කරන. අලිවි කරන උපාය මාර්ග. ක්‍රමෝපායන් විශ්ලේෂණ වෙන්නේ මොක තරංකාරුතු විශලේෂනය තුළ තරංකාරයුතු විශ්ලේෂණ තියන්නේ කස්තු නිසා අනිවාරයම තරකරන් පොයත ගඇත්මකක්ද අලිවිකන සැලස්ම මමුලිකො ද අික . පැදිල නේද හොඳ ප්‍රශ්නයක් මේක ඇහවෝත් මත තියන්න එන්න පුළුව ද ඉලඟට අපිද විිබව සේවකයන්ක ඇහුව කියල. විිබහව සේවකයි මේ අ ඇතනේ ඉහල හෝ පහල තන තුරක රැකියාවක් ලබා ගන පේක්ෂා කරණයට පැදගත්වීමග. අනිවාරෙන් මානව සම්පත් සැලැස්සුම්. අනිවාරයම මානව සම්පත් සැලැසම මොකද හේතුව මානු සම්පත් අවශ්‍යතා ඒගොලන්ට දෙනු ලබන වැටුපසාහ දීමනා තේෙනවා ඒගොල්ට ඉගොලන්ට කාලීනු ලබාදන පුහුණු හා සංවර්ධනවස්ථාකැන උුස්සීම් ගැන කියවන්න මේ කෙනන අතිසේ වැදගත්තන මේක. ද මේ ප්‍රස්කේ මෙහම ැහවවානි මේක තව ගැමරු කලා හන්න පුළුව ැ මේක ආන්‍ය වාස්ථක ප්‍රශථයක් කොසයිෙන් විහෝගට පේපරකි. සකන් පේපරග තහන්න පුරුව ඒ හොමද මේ පුරුවු කරන ලකුණ හොතරක් වෙන් මේක ලකුණු දෙකයි අනපු මේ කක් පාර ුවට වැද පේක් වැද ගත්වන අලිකර සැස්සේ ප්‍රධාන උපසැලසු දෙැග දෙකපින් නැහු නම්. සේවකෙන් වැදගත්වෙන් ඇැමෙ ැති රම සේව න්නකු. මේ ප්‍රශ් දුලි තව ප්‍රශසන නිර්මාණය කරන්න සේවකෙන් කියළගත්තු එක මානෝ සම්පත් සැලැසු දෙකමොකත් දෙක තමයි ව්‍යාපාර විස්තරේ දෙක තමයි ව්‍යාපාර විස්තරේ. ඇයි බිස්නස් ඩිස්කිප්ෂන් එකගේ තියෙනවා ව්‍යාපාරයේ විෂන් එක මිෂන් එක. ඒන් බක්ස් තිනවා. දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ. තයරව ඒවා අවශ්‍ය මයි. මොකොද ව්‍යාපාරයේ දැක්ම මෙහෙවර ප්‍රකාශයන් තුළින් ව්‍යාපාරය කුමක්ද කලා ප චිට්ටයක් පමවාගන්න පුළුව. ව්‍යාරය මො තර දුර ගමනක් ය ස දදාන සැස රු ගන්න පුුව. ඒගේ පරමාර්ථ සාරමුණු මගේ මොනුවගේ හොඳ ප්‍රතිඵල නිලාගන්න ක්‍රියා කරන්න මේ ව්‍යපරේ බහණ්ඩ හාසේවා සුවිසේෂීතා මොනුවද මේ සුවිශේෂීතා හමුුවේ ඉහල ඒකාධිකාරී වෙළඳ පුොලක් නිර්මාණය කරගන්න කටුගරන්න පුළුව තරන්ගට සාර්ථක හොුණදන්න පුොළුවන් මේ ව්‍යාපාරය ප්‍රාරම්භක සාමාජිකයේ ඒකොල මොනුවගේ ව්‍යාපාරික පසුබිමින් දය මොනුවගේ උගත්කමක් පල රුද්දත්තිී නෑද තේරමත් ඒවගේම ී සක්ස සෙසු ව්‍යාපාරවලට වඩා සාර්ථකත්වය සලකුණු සාර්ථකවීම පහසුකම් සම්පත් තයෙන පුළුව අන්න තිස වැදගත්තන සේවකැකොද. ඒ මොනොත්තමයි ව්‍යාරය පවතින් පවති නෝ තරක්නේ ක්‍රමයෙන් එන්න එන්නම දියුණවන ව්‍යාරයක්ක් වෙන්. ඒක බැස්මක් පේනිමනේ එවැනි ව්‍යාපාරකතව අපි රැකියාව ලබාගන්න ටෝන් නිසා අනගේ දෙකගා ෙහුත් ඒ වගේ දෙගක් මල ියන්න පුළුවන්ගන්න ඕෝන් පැහදිලිද. අපිය මුලක ප්‍රශ්නයටත් ව්‍යාපාරකරේ එල්මැතිපාර්ශවයන් විසින් බොහෝවිට උන්නතර පත්වන ව්‍යාපාර සැලසුම අවසානතය පරිසල්ලේ නොකිරීමට නොකිරීමට පනිසිල්ලි නොකිරීමට ඉහළම බලපෑම කරල්ල බන්නේ ව්‍යාපාර සැලැස්මක කුමන කොටසිින්ද හේතු දක්වන්න ප්‍රශ්න පැහැදිලිද ව්‍යාපාරකරය එල්මැති පාර්ශ්වයන් විසින් බොහෝවිට අතට ඔන්තට පත්වන ව්‍යාපාර ස ලෙසුම්. අවසානතය කියවන්න නැතුව පැත්ත කරදාන්. ඉහලව ල පෑමකරුල බන්නේ ව්‍යාපාරස ලැස්මක මොනකොරස දකුදන්න නොත්තර. එකම ප්‍රශ්නය තුළ ප්‍රශ්ත දෙකයි එනම් උත්තර දෙකයි තරුණු ලකුණු දෙක වකරන කොට ප්‍රශ්න අංක කරන ෑනි උපේ ප්‍රශ්තකට මේකින් ලකුණු හතරක් දෙෙනවනං පලවිනි කොටස්සට ලකුණු දෙකයි මේකට. තුන්ත්දර මේකට කුමන කොට සසිට උත්තරන්නේ එක එකයි මේකර දෙකක් දැ මේක වාස්ත ලකුුණු දෙයි මේකට එක මේකට කැලබ අපේ ලකුණු හරියට නිරවුල්ල පරීක්්ෂ කවරය හෝ වරියගේ අපි දැහැගන්න නම් නිරවුල්ි උත්තර දෙකහහිල්ලෙට් කරඩුවු තරල් ලකුණ දෙක යන්ඩු. රයිට් එතකොට ව්‍යාපාර සැලි සුමක් ඔබ අතර පත්වනනා කියන්නක ඔබ එක මුලින්ම කියවන්නේමකක් අපි ම දස්වාරැක්කිලද ඇති විදිහක රන්සේ විදහක සාරාන්සේ ඇයි ඒකෙ තමයි සමස්ත ව්‍යාපාර සැලැස්මේ හරේතී සමස්ත ව්‍යාපර සැලැස්ම අඩංගු මූලික දෑ සංශිප්තෝ දක්වන පරිච්චේදී තමයි විදහක සාරාන්සේ එකැන විදහක සාරාන්සේ කියවන විට සමස්ත ව්‍යාපාර සැලැස්ම පිළිබඳ අපට අදහසක් ඇති වෙනවා සමස්ත ව්‍යාපාර ක්‍රියාවලිය පිළිබඳ චිත්‍රියයක්ම වෙනවා ඒත් චිට්ේ මෙවි අපි ප්‍රාර්ථනා කළ ව්‍යාපාරයක් නම් අපි අනිවාර මේකඒ මුහතුම දිගින්තිකටම අවසානතතික පශීල්ලය කරනො නැත්තම් පත්තකරදාන්න. තේරවාද සමහරමට අපි අපේක්ෂා කරන ව්‍යාපාරයක් තමයි මේකින් කියවෙන් හැබැයි මේ සිද්ගන්නාසුල් විදියට විධාග සාරන්සය සකස් කරල නෑ අනවශ්‍ය වැල්වටආරම් තියෙන බොහොම කෙටියෙන් ඔබට කියන්නට ඇතිදේ කියන්න ටෙල් වටෝු ටෙල් ඒ අදහස එන්න නැත්නන් විනාඩි දෙකතුනක් උපරිම විනාඩි පහකින් මේ කියවලා අවසන් කරලා අවසන් කරන්න බැරි නම්. අනික ආකර්ෂණය භාෂා ශෛලයක් අනුගොමනය කරලා නැත්නම් මොකද තමන් අපේක්ෂා කළ ව්‍යපාරැක් තමයි එත්තම කියවන්නේ. එනිසා බිදහැක සාරන්සේ තමයි මෙක අනිවාරම හේතුවෙන්. ව්‍යාපර සැලැස්ම අවසානතෙක් පරිසල්ල කරන වාද නැද්ද කියල තීදු කරන කඩයම තමයි විදහැක සාරාන්සේ නං පලවිින් තොටලොකුණ විධ සාරාන්සය දෙවිනි තර ලකුණ හේතු බොනෝද හේතු හේතු තමයි ස්ව්‍යාපා සමස්ථ ව්‍යාපාර සැලැස්ම පිළිබඳ සංශිප්තයක් තියනවා. ඒශංශිප්ය සිද්ගන්නාසුළු ලෙස හොඳ භාෂාශෛලයකින් විනිවිධ භාවයකින් දුතු ඉදිරිපත් කළ නැත්නම් මොකදයි. ඒ ව්‍යාපාර සැලැස්ම සැලැස්ම කියවන්න අපට රුචිකත්වයක් ඇතිවෙන්නේ නේ නැවුරුවක් ඇතිවෙනෙ නෑ තේරවාද එනිසා තමයි විදහක සාරාන්සේ තමයි ව්‍යාපර සැලස්ම වසානතේ කියව නෝදන දෙන තිදු කරන බලපාන ප්‍රධානම උප සැලෙස්සම ව එමනම් සමස්ත ව්‍යාපාර සැම පිළිබඳ ශංෂිප්තයක් නොමැතිව හෝෝ නොමැතිීම හෝ පැවතියද සම පවතින පැවතියද පරිසීලකයාට ට ආකර්ශනයක් ධනවන පරිසීලකට ආකර්ශණයක් ධනවන ආකාරයෙන් ඉදිරිපත් නොකරීම නිසා තමයි කියවනතු සමහට ශලිප් කළදාන්න. එනිස මේ ඉතාම වැදකත් විද්‍යාහක සාරාන්සේ තියෙන ප්‍රබලත්වය විදාක සාරාසේ තියෙන විනිවිධ භාවේ දැකුම් කළු භාවේ සිද්ගන්නා සුරු භාවේ නිවැරදි භාෂා ශයිලයේ තාර්කික භාවය පැහැදිලි භාවේ අනුව තමයි භ්‍යාපාර සැරැස්ම දිගටම අවසාන්‍යතක් පරිසිීල්නය කරනවද නැද්ද කියලා දු කරන්න පැදිරිද අපි බලමු විලාග ප්‍රශ්නයත් අලිවි සැැස්මක කර්මාන්ත විශ්ලේෂනයේදී අවධහරණය කරන ප්‍රධාන සාධක හතරක් සඳහන් කරන්න අලෙවි සැලැස්මකර ඇතලිවිකන සැස්මක ව්‍යාපාර සැලැස්ම අලිවිකන සැලැස්මකින් උපයකේ කර්මාන්ත විශ්ලේෂණ තරීමේ කර්මාන්ත විශ්ලේෂණයේ දී අවධහරණය කරන ප්‍රධාන සාදග කතරක් එකක් තමයි එකක් තමයි කර්මාන්තය කුමක්දයන් තේර අලිවිකරන සැස්ම ඉන්ඩස්ිිය ඇන් ලයි ස් කියන පරිච්චේදය කියවදදි අපටයිති කර්මාන්තිමගදදික තේරෙන්නවා මේ ව්‍යාපරයිති ගෑස් කර්මාන්තයටද සිමන්තිකර්මාන්තයටද නැත්තං ප්‍රවාහන කර්මාන්තයටද. තේ අපනෑන කර්මාන්තයටද. ඇඟලුම් කර්මාන්තේටද. මෝටරත නිෂ්පාදන කර්මාන්තේයටද. ආද වසයෙන් දැනින්ඩුවල්. මොකද හේතුව මේ වන විට වර්තමාන කාලය වන විට සමහට පිරිහිුණු ඇදවැට්නු කර්මාන්ත තියෙන පුළුවන්. කෝවි් වසංගතයේ තියන කාලේ ඔබට මතගඇති. සංචාරක හෝටල් කර්මාන්තයෙන් විශාල විදේශ වනිමයක් උපේන මාලදිවෙයින ඒ වගේම ශ්‍රී ලංකාව වැනි රටවල් විශාල ආර්ථික අර්බූධියකට හොුණ පෑව ඒ හෝටල් කර්මාන්තයේ බිඳ වැටුුණ සමට අද දක්වාත් සාමාන්‍යතත්තර පටිලා නෑ තේරවා එවැනි එවැනි කර්මාන්තයකට අයිති ව්‍යාපාරයක් නං මේ ව්‍යාර සැස අපට තරම් පලදාක නැමුුද අපි තීන්දුක ඉන්නවා ඒ අවිනිශ්ෂිත තවමත් ඇදවැටනුසා නැගෙට ගන්න බැරිවෙච්ච කර්මාන්තයක්න අප වනි ඒකර්මාන්තක ඇති ව්‍යාපාරියකට සම්න්ධවෙන් නෑගලපේ පැහැදිි විශ්වාසයක් තීරණයක් තිේරු. තේර දන් නිසා කර්මාන්තය මොකදදිකැි ේරුන් ගන්නඩ ෝල්. අපතමු මෝටතකර්මාන්ත්‍ර විශලල්ලුමක් තියරෙනෝකෙන ගෑස් කර්මාන්තය කවදා කරන්න තිබන්නේ ගෑස් අනිවාරම ව්‍යාපාරික පරිභෝජනයට මෙන්ම ුම්බියගේ පරිභෝජයට අත්‍යවශ්‍ය හ්ඩක් කලති අත්‍යශ බණ්ඩය දැ ගෑස් නොමැතිනම් තමන්ගේ ආහාර පාන සකසා ගැනීම මෝටරතටවශ්‍ය බලසක්ති ල බාගැනීීම ආලෝ කල බාගන අවශ්‍ය බලසක්ති විධාආකාරයෙන් තමන්ට ප්‍රශ්න ගණනාවක් අත්‍යවශ්‍යයි එනිසා ගෑස්වල මිල ඉහළ ගියත් පාරිභෝගික කියියකර දින මිදී ගන සූදානම්. එන එවැනි කර්මාත ඇදවැට එන්නේ එවැනි කර්මාන්තය නම් වඩ හොඳදයි එනිසම කර්මාන්තය සවභාවේ කුමක්ද කියෙ කපට නිවාර්රයම මේකින් එතු ගන්නටෝ නිසා කර්මාන්ත විශ්ලසි දේක පැදිි කරනු නම් පලවෙනි ගතමයි කර්මාන්තය කුමක් දෙයන් කර්මාන්තය කුමක්දයන් තමයි කර්මාන්තය ව්‍යාප්තිය කර්මාන්තය ව්‍යාප්තිලති දේශ පාදේශය වසයෙන්ද. ජාර්තික මට්ටමින්ද. කලාපිය මට්ටමින්ද. ගෝලිය වසේ දකත්වවැද ගත්න්නේ ගෝලිය වසයෙන් විසුරුණු කර්මාන්තයක් නම් බයනතු අප මේ ව්‍යාපාරයට ආයෝජනය කරන්න පුළුව. රැකියාවක ඒ දෙන්න හොඳයි කළමනාකරුවෙක් වෙන්න හොඳයි. මේ ්‍යපර බණ්ස්ස ලදගන පඉදිරිපත් රුර වස හේතුව. ූලිය ව්‍යපාරක්නමුරු ලෝකනම බහන්්ඩ අපනයනය කරන ොන ඒ හන්ඩ ජාත්‍යන්ත ප්‍රමිතිීන්ට අනු ඒහළ ගුණත්වකින් යුතු නිපදවනයව බව සිරිසියක් බි තවරුරන ලොග බ එම නම් දෙවනියක කර්මාන්තයේ ස්වභාවදක්කොවි්‍යාප්ති කැර පුළුවතන් කර්මාන්තය කුමක්ද යන්න කර ස්වභාවෙනක ට දැන් කර්මාන්තය ්‍යාප්තියාප් ඒ කියන්නේ ප්‍රාදේශීවද ජාතිකවද ගූලියවද සුගනික තමයි කර්මාන්තය ප්‍රමාණ සයිස්්‍යයක මේ කුඩාකර්මාන්තයක රයිතිකදද මහාපරිමාණික මහාපරිමාණය කර පැවත්ම දදික කාලනය කුඩාක කරන පැවත්ම ෙටිකාල සම්බඳු රගන පුරුව සයිකක. කර්මාන්තය ප්‍රමාණ ඊළඟට කර්මාන්තය තියෙන ප්‍රවණතා ප්‍රතා ්‍රස්න් ප්‍රවන්ටයග මී පෙරනතිබුණ නොතිබුණු දැන් අලුතෙන් ක්‍රියාත්මකොවන තත්ත්වයෙන් අලුතෙන් වර්ධනය වන තත්ත්වයෙන් පෙරට වඩා වර්ධනයවිමින් තවතවත් එය ඉස්සරට ඉහලෙන තත්වයක් තමයි ප්‍රවන්තාගේ ප්‍රවණතා අතිශය වැදක ඒ ප්‍රවණතා අනාගත දීර්ග කාලන කාලීන සාර්ථක පැවැත්මට හේතුනු ප්‍රවණතා වෙන්න පුළුව නොුවන්නක් පුළුව එනං ගැත් විසිුුවත් වෙන් ූන් නිසා ඇල්මති පාරසුෙන්ට ගැෙන අතිසේ වැදගත් පරිච්ච දෙයක් වෙන එම කර්මාන්තයේ අනාගත ප්‍රවණතා තමයි අනාගත ප්‍රණතාව වගේම වර්තමාන තත්ත්වේ වර්තමාන තත්ත්වයත් බලන්න ඕනේ කර්මාන්තය වර්තමානයේද හෙළ ස්ථාරමට්ටමක ඉන්නවද. ඒ අධිකාරි වෙළඳපොළලක් බී කරන්න තරම් මේ කර්මාන්තය හේතුව වන ොදායක වෙනවද මේ කර්මාන්තය වර්තමාන හි පිළිගැනීමක් ආකරශන ඇති ෝදන එළඟකත් බලන්දෝන කර්මාන්තය වර්තමාන තත්ත්වය නැත්නම් ස්වරූපය. අනිත්තගතමයි මේ කර්මාන්තය තුළ ඉන්න තරගකරුවන්ගේ සුවිශේෂී ලක්ෂණ. ප්‍රමාණයෙන් දන්නවානි තරකරු කීදදින ැතිකෙන ඒගොලින් සුවිශේෂී ලක්ෂණ සමර්තරංකරු අලිවිකරන ප්‍රවර්ධනය සදා විශාල පරිිවවැඇදන්නු ප්‍රවර්ධනය තුළේ ඉහළ ප්‍රතිරබ උපෙල තියෙනවා. මම දන්න පෞද්ගිලි උපකාරය පන්තිවෙල ඉන්න සහර ගුරුරඉන්නව ඒගොල්ල ප්‍රවර්ධනයට පුදුමිදිර විදම් කරනු. රූපෝහයිනි දැන්වීම් ඔය මග දෙ පපස තිෙන බිල් බෝඩ් දැන්වීමම් විසාා දැන්වීීමම් පෝරු එවට නගර සභාවලට විසාාල මුදලක් මාසිකෝගේ වන්ඩෝනිි කාස්තුුවක් ඒ ප්‍රවර්ධන වැඩ සරහන්නක්ක යාට ඉහල ප්‍රතිරූපයක් මැවෙනවා ටිවෂන් කර්මාන්තුළල සිසුන්ඉදිරිී සිසන්ට ඉහළ ප්‍රතිරූපයක් සංඥා කරනු. එ නිසා සිසුගාකර්ශන ැතිෙනු. එරප ඒකින් ගතැහිදේවති හ අපිත් විෂේදන්නවා සබ්ජෙට්ටක දන්නවා අපේ නිගනගත්තුත් අනිවාරේ වේසාමාර්ථයක් ගන්න ෝකල අපි ප්‍රවර්ධනය නොකර දෙ හරයන්නේ. ගොද ප්‍රවර්ධනයට හසුුවෙන විශාල්බිලිසක්කින්න. සමමාහරටී ජශස්ල ඉන්නවාඒ ප්‍රවර්ධනයට නෙවෙයි උගන්වන්න. ඒගොල්ලු ඉගැන්වීමට ළමයිට අවශ්‍ය දැනුම අපින්න කලතල පෙරල පෝනෝකල් කලතා පෙරල පුවන්න ඒගොල්ලු ක්‍රියාත්මක වෙනු. එනිසා ඉතාම දුරුවල මට්ටමේටපු මයෙක් පවා මාසයක් හමාරක් යැනකොට සාමාන ම මේේ තත්වයට විශේරුණ දධරනය කර තර පචේ. ඒනිසාම හොඳ ැනුමක් ඇතුව විභාගැ ගහිල්ල හැමෝම සා මාර්ථගන්නවා. එවැනි තුන්සීයක් විතර කිව්වෝත්මකොදෙන් තව තුන්සීකට අනිවර්ය හයහත්සයක් වෙනවා ඒ පන්තිල්ල සිසුන් සංක්‍යාව. ඇත්තකතා ඕකන අ අන්නේ ගුණාග ඒ එකක තරන්කරෝගේ ස්වභාවයන් උපාය මාර්ග ගැපිය අවබෝධයක්ල බනට ඔුන්. කරුවන්ගේ සුවිශේෂී ක්‍රියාමාර පැදදිින් උව කාරණටකක් එ හතර ලියනු හතර ියානු ලකු ාග බග ලකුුණ දෙකක්ට බෙන බව දන්නවා. ඉලඟට පස්සනි ප්‍රශ්නය බෙළඳපොලො පර්ේෂණයේ දී සලකා බැලීතු ප්‍රදධාන සාධක හතරක් සඳහන් කරන්න වෙළදපොල්ල පර්ේශණය එක මාකට්ට සර්ච්ච එකක් දැනටමත් වෙළඳපොල්ට හඳුන්වාදී ඇති බාණ්ඩහා සේවා සම්බන්ධයෙන් අවශ්‍ය දොරතුර දත්ත රැස් කර ගැනීමට කරුණු ලබන ඕනෑම විද්‍යාත්මක පරීක්ෂණකම යක් තමයි වෙළඳපල පර්ේෂණ කියන් හරිදි දැන්ටමත් වෙළෙදපොලට හඳුන්වා දීපු බහන්ඩවලට. හඳුන්වා දීපු හණ්ඩවලටසාහ නව බහන්ට සම්බන්ධින් ගැමරින් කරු ඒකට අපි ගැනි අලිවිකරණ පර්ේශණ එක පුළුන් එක හැම පැත්තක්ම විමර්ෂණය කර මේ හෙ මේගේ මාකට් එක. දැන්ටමත් වෙළඳදපොලට හඳුන්වා දීපු බහන්්ඩ හෝ සේවාවලට පවතින වෙළඳපොල කොච්චරද. එක ප්‍රමාණයේ ස්වභාවේ ස්වරූපය ප්‍රවරතා ගැන හඳුනාගන්න අපි පද නකර විමත් අද නකරු එකක වෙෙනඳ. ප එ ඒෙදී සලකා බැලිතු ප්‍රධාර සාධ හතරක්තියෙන එකක් තමයි ලැබී ඇති ලැබී ඇති වෙලෙන් දෙපොල කොටස ලබී ති වෙෙනදොටස ඒ පලවි දෙවනියක තමයි ලබා ගතහැකි වෙෙන පුොගොරස බලන්නවා දැපිතුම් සමස්ත වෙළඳපොල කියන්නේ දරුවුණේ ගළදුනුකරුවෝනි අප ලැබිල තියන ලක්ෂ දෙකක්. අපට කොච්චර ලබාගන පුළුවන්ද ලක්ෂ පහක්දක්වා පුළුව. එනතාව ලක්ෂතුනක් අපිතු නිර්දැල්ලෙ ඉන්නේ. නැතිකමට වෙන තරන්කරුගේ දර්වල බණ්ඩට ගොල මුලලා තියෙනු නමුත් ඒ ගොල්ලන් දැනුවත් කරලා අපේ නිෂ්පාධිතය තින අගනාකම තහවුරු කරලා න්නුත් අවබෝධ කර දුන්නුත් ඒ කොල්ලු අපඒ කරගන්න පුළුව එන බාගත හැකි වෙලඳපොල කොටස මේක ලැබී ඇතිම එක ලබාගත හැකි ලබාගත හැකි වෙලඳ කොල කොටස තුම් වෙනය තමයි මේ වෙලඳපොලේ ඇති ස්ථාවර් භාවේ මේ වලපුල ස්ථාවර මේක තන් රැල්ලක් පගේ විච්චකද පි ැලිලක කිය එක පාටිල්ලු ඇතිවෙන මාස අද තිිපස ඇතිල යනු ඒවගේකක් තේරවා හ වෙලද පොල ඇති ස් ස්වරූපය ඊලඟට මේ වෙළඳ පොලට අහඳුන්වාදී ඇති තරංකරුවන්ගේ ප්‍රවර්ධන උපාය මාර්ගමනුවන් ගත පිහැඩුව එන තරඟකරුවන් රති ප්‍රවර්දන උපය මාර්ගැි ස් අනි්‍යක තමයි මේ වෙළඳ පොල තුළ ඉන්න පාරිභෝගිකයන්ගේ ගතිලක්ෂණ අපේ ඉලක්ක පාරිබෝගි කියයන්ගේ ගතිලක්ෂණ තේර බලන්න මෝනි එකගල්ගේ ජීවන් රටාව ඒගලන් ග්‍යාදයක් මට්ටම ජීවන පුරුදු බලන්න මෝනි එන ඉලක්ක ගල්දුනු රුවන්ගේ ඉල්ලක්ක ගලඳුු කරුවන්ගේ ගැතිලක්ෂන් උන්නුවගේ කාරණ කීපයක්ම වෙළඳ පොලො පර්ේෂණය තුළින් අපි සරකාබලන්න වෙන වෙළඳ පොලො පර්ේෂණය තුළින් මේ වගේ අංස ඔස්්‍යපට තොරතුු රස්ර ගන්න වෙනවා පැදිරිද එතකොට ක අපි බලමු ඊළඟ ප්‍රශසයන් අලෙවි සැලැස්මක ඉලක්ක වෙළෙන්ද පොළො යටතට අයත් ප්‍රධානතුොරොතුරු තුනක් සඳහන් කරන්න. අලෙවි සැලැස්මක ඉලක්ක වෙළඳද පොල ඇයටතරයත් ප්‍රධානතුරොතුර තුනක් දැන් අලෙවිකරණ සැලැස්මේ ඇතුළත් කරන ප්‍රධහනම උපඒක කයක් තමයි ඉලක්ක වෙළෙඳ පො ටාගට් මාගට්ටයක. ඒ කියන්නේ ව්‍යාපාරයේ බහන්ඩහාසේ වලත ව්‍යාපාරයේ නිමෙවුම් අලිවි කරන්න තෝරාගත්ත ව්‍යාපාරෙන් නිමෙවුම් අලිවි කරන්න අරමුණු කරගත්ත පාරිභෝගික කණ්ඩායම කුමක්ද කියනකන ඉලක්වෙලඳ පුර කියන්න තියෙනවද. ඒ ඉලක්කවලඳ පොලට යටතර ඇත්වන ප්‍රධාන් තොරතුරු. නිකම්ම ඉලක්වලිඳ ොල මේ එකකයි කෙරනතර කරන්නේ එක තොරතුරු තයෙන මොත්තොරතු එකක් තමයි එකක් තමයි ඉල්ලක්ක වෙලඳ පොල කණ්ඩ කණ්ඩවල සුවිෂයේ සිීගුණග ඉලක්ක වෙළඳ පොලො කණ්ඩවල සුවිශේසී ගුණාංග දැන් සමහත්ට එකම පන්ති පාරිභූ පන්තින වේ පාරිභූ පන්ත කීපයක් චොකලට් කියන්නක චොකලට් කුඩාල මුට ඇක්ක චොකලට වරගයක් කිරසයෙන් වැඩි තරුණ තරුණ යන්ට කිරස පැන්රස මිශ්‍රවෙච්ච කජු මිස්සත චොකලට වරගයක් කෙමනයන් ඒවගේ ඉලක්වෙලද පො කණ්ඩවල සුවිශේසිී ගුණාංග එගල්න්ගේ හ ආදෑම් ලබන බව හළ රුචිකත්ව ඇත්තියේෙනවා දැන් උදහරණයක් වසයෙන් කොඩාලමුන්ට චොකලට වර්ගයක්හදරයක සාපේක්ෂ වසයෙන් වාසී වැඩිහිටියන්ට චොකලට වර්ගයක් කදනවට වඩා හේතුව වැඩිහිටිය චොකලට කන්න බොහොම අඩුවන්න ඒගොල්ලු සීනි ලේවර සීණ වැඩිවේ කියළ බයයි තේරමාද ඒගේින් දත්තරෝග ඇතිවේ කියළ බයයි අනික ු අනවශ්‍ය වීදමක් දරුණෝ කළ හිතනවා පස්මහා බැලුම් බලනවාින් නමුත් කුඩාලමුටඒව මුකු අදාලනෙ ඒගොල්ට චොකලට් කිවොත් ඔල්න්ලාක හෙම කියන් ුඩාට චොකලට කිවොත් ඔොල්ලාලක හ එහමනි කියන්නේ කොච්චරද කෑවත් එපාවෙන්නේ ඇනෙකුලට තේරවාන් එනිසා කුඩාලමුන් නං ඉලක්වලද පොල එගේ ඉලක්වලද පොල ටර් නොයක වැඩි පිරුවට වැඩිකතමක සුසේසි බව තේරවන් ඒවගේ අපේතු ඉහල ආදෑම්ල වැඩි හිටිය ුනන් ඒ වැඩිට හ දෑමල බට පැන්තික යන ඒකස්සු විසි ුුණාන්ග අන වගේ ඉලක්ක වලද පල ක්ඩු සුවිශේසි ුුණාන්ග මේක තුළත් කරන්න ෝර අනිත්්‍යගතමයි ඉලක්කවෙළඳ පොල ප්‍රමාණයි ප්‍රමාණ කොච්චරද. අපි තෝරගත් ල්ක්වවෙලද පො හ ලක්වර පො ක්ඩවල මුළ ගන්න තලවස කෝචරද මියන කොච්චරද එකගත්ව වශ්‍යයි ඒ අපි හෙතුප ඒ කැන අනිවාරයෙන් වැද ගත්තන අල්මති පර්ස අකර්ශනය කරගන්න. මක විශාල ගණදුනුකරුවන් සංක්‍යාවක් ඉන්න ඉලක්වලද පොළක් නම් ඉහල විකුරුම් මාආදයමක් ඉහල ලාබයක් එන ද්‍රෙවසිලිතාව පොත් ගරන පුළුවන්. එසයිවෙනි ව්‍යාපාර වලට කවුරුත් අනිවාරයම සම්න්ධන කැමැති. සේවකයෝද කළමනාකරෝද පැවුම්කරස පෑයන්නද බැන්කු අයදන්නද ගණුදුනුකරු ාණ විලදී ගන්නද අනිවරක මැත්ත දක්වර ඉලගට තුන්වෙෙන එක තමයි ඉලක්ක වෙලිද පොල සංයුටීය ඉල්ලක්කවෙෙනද ළ සංයුටීය මේ සකස් ච්චාකාරය. හතර වෙන එක තමයි ලක්ක වෙලඳපොල ප්‍රවණතා මේ වෙළඳ පුොලිඉදැන් ඇතිවෙන් පෝතින නවතත්ත්වයන් එක පෙරට වඩා වෙනස් වෙලාය එන්න එන්න වර්ධනයවරුණ ඒකත් අතිසය වැදකත් තයෙනවා ඉලක වෙලදපොල ප්‍රවණතා අනිවාරයම ලැක්වෙන්න ඕන් ප්‍රවනතා කුල හතර ර මර හැන්. තුතුක්කාන තුක් කාන තුට ලුණු කියද තුනක් ල ැබෙනව ඇතන් දෙකක් ලැබෙනවා එක වාස්ත වගෙන දෙකක්ල බෙනව තුරටම දෙකක් ලියවෝත් එකයි එකක් ලියෝත් භාගයක් නෑ ිඳුවන පපද තියගන්න තුනටම ලකුණ දෙකයි දෙකක් ලියවෝොත් එකයි හරිද එකක්නම් ලකුණු නෑ එක පැහැදිලියීමම මංකල්ලියුත් කියීවෝ අනිත්්‍යක තමයි උපය මාර්ගෙන ඉලක්කවෙල්ද පලට ලඟාවීමේ උපාය මාර්ගමොන අතිසේවද ගත්න්නේ හොඳම ල්ලක්වවෙලද පොල තොරගත්ත කර පේනොමේ තොරතුරුගොලින් නමුත් ඉලක්කවවෙලද පොට අපි ලඟවන කියීමමකත් ඉලක්කවවෙලෙන්ද පොට අ වශ්‍ය භාන්ඩහසේවා සපේල ඒගොල්ගේ ඇතර පත්කරලා පරිභෝජනය කරල තෘප්තිමත් කරන්න අපි අනුගමනය කරන ක්‍රමවේද හොඳද වඩුවට. එනං ඒකත් මිතර ප්‍රබල තීරනක්ව වල් පාසට ාර පි තිීරණය ගන්න ලක්ක වෙලඳ පොලට ළඟාවීමේ උපාය මාර්ග ඉලක්ක වෙළඳපොට ලඟාවීමේ උපය මාග නොයකරුතුව මූලික වසේම මෙකෙද ඇතුළත් කෙරෙන් පැදිලිද ර් අපිලක ප්‍රශ්නෙත් බලමු මෙහෙවුම් සැලැස්මක ඇතුළත් කරන මුළු නි්පාන පිරිව සංජුතිය සඳහන් කරන්න මෙහෙවුම් සැලැස්මක ඇතුළත් කරන මුළු නිෂ්පාදන පිරිවැයේ සංජුටය. තැන් බහන්්ඩ හාසේවා නිෂ්පාදන ක්‍රියාවලිය හා සැබැදි තොරතුර ඇතුළත් කරන පරිචේදන හවුම් සැස්ම කියන්නේ අවශ්‍යා මුද්ඩා විය අවශ්‍ය අන්තෝප කරන්න කම්හල් පිරිියත භාවිතා කරන තාක්ෂණය ජාත්‍යන්තර ප්‍රමිති තේරවාද. එවගේ කා ප්‍රධාන කාර්මික සේවකයින් ඒ ගොලන්ට ගෙවන ගිවීම් එක්කුම තියෙන මෙහෙුම් සැලැස් පෙන මෙෙවුම් සැස්ට ඇතුළත්වර වටිනාම උපකොට සක්තමයි ටෝඩ ප්‍රක්ෂ කස් එක මුළු නිෂ්පාදන පිරිවේ. මොකද මුළල නිෂ්පාදන පිරිවවා ති සේවදකක් ඒ මුළල නිෂ්පාදනය පිරිවෑ ඉතාම හෙල පිරිවයක් නම් එනම් අපට ලොකු ලාභාන්තිකයකට යන්න බෑ. තේරවාන් එක ැ. ලොකු ලාබාන්ත ඇන්නෙරි හේව දැන් අපි විකිිණ හැකිමිල රුපියල් සයි කියලා මුළු නිෂ්පාදන පිරිවෑ ඒකේ කරුපයා අසූ පහයි කියන්නකු ඒ අපිට අනූ පහනත්තන් සියෙන් හැට ඇන්න බෑනීම දැ ඕනම හන්්ක සාමාන්‍ය මිලක්තියෙනවාන මෙලඳ පොලි ඒමිල උපරිමසිී අනූ පහසයර සියෙන් හැට ඇන්න බෑ අසු පහක්නන් ටෝඩල් ප්‍රක්ෂන් කොස්් එක උපරිමෑන්න පුළල ලාභබිරුපල පහරග නමුත් ඔය මුළු නිෂ්පාදන පිරිවෑ ඒකකේකට උපල් හතියිකට වගේ කරගන්න පුරන්න උපරිම මිහසිය ලකුණු කරත් හැටක්ම ලාබ ලබන්න පුළුවන් අන්න ඇල්මති පර්සය මකොදන කල බල වේෙන. ඇල්මති පර්ශය නා කර්ශ නේෙන. ඕකන ඇත්තකතන්දර ඉනිසා මේකත් වැඩි බරක්ති නො මේකට මුලු නිෂ්පාදන පිරිවේ සංයුතිිය ඇ සකක්න කෝමති ඒක මේ විදියට. පිරිව vaක්්‍ර කස් දෙයිනි නම් පොදුකාර පරිගක පොදුකාරය පොදුකාරකිත්හරිරජුපිරිව කොරස්තුනයි රි ද්‍ර්‍ය පිරිවය කිසියම් නිමිබහන්ඩ ඒකක ප්‍රමාණයක් සඳහාම අන්තර්ග්‍රහණය වෙනවා වැෑ වෙනව කියලා හඳුුව ගන්න පුළුවන් ගණය කරන්න පුළුවන් පිරිවය තමයි රිජු ද්‍රව්වි පරිවය කියෙන්. අනිත්්‍යක රිජු ශ්‍රම පිරිවය. දිිෙක්ලේබ කොස්්ට එක. මේ කියන්නේ තරමගේ මයි නිශ්චිත බහන්ඩ ඒකක ප්‍රමාණයක් නිපදවීම සඳහාම බෑ වෙනවා කියලා තක්ෂේරු කරන්න පුළුවන් ස්‍රපිරව ඇතරම ඉනි දස් කරන්න අනිත් එක වෙනත් රජුවේ දම් වෙනත් රජුවියද අපිතුම යම් කෙසි ඒක ක පිළවුවර පස්ස ඒක විකුණගන්න බිකුණු නියෝජිතීන්ට ඒක කැක්වාස කොමිස් බුදුලක් ගවන්නන ගවන්නවි එක ඒක කැගුපියල් පහක් ගේව එ එක නි්ි හඳුගන්න ොළේ නිදව තමයි වෙනත් ජිවිිදමකන් පස්සේ වක්්‍ර පිරිවේතු අර වගේමකොට අස්තුනයි එකක් ව්‍ර ද්‍රව්‍ය පෙරිවයි අනිත් එක වක්‍ර ශ්‍රම පිරිවය අනිත් එක ව්‍ර වෙනත් පිරිවත්. වගේ මුළලු නිෂ්පාදලි ප්‍රියැවිදිලන විදිටයි අපල ප්‍රශ්න බලමු අට ප්‍රශ්නය ද්‍රව්‍ය සැපවුම්කරුවන්ට මෙහෙවුම් සැලැස්ම ව්‍යාපාර සැලස් මේ සෙසූ පාංගවලට වඩා සාපේක්ෂෝ වැදගත් වන්නේ මක් නිසාද ද්‍රවිය සැපයවුම්කරුවන්ට මෙහෙවුම් සැලැස්ම ව්‍යාපාර සැලැස් මේ සෙසූ පාංගවලට වඩා සාපේක්ෂෝ දගත්ත ක් ප්‍රශ්න පහැදිලිද දැන් විවිධ ද්‍රව්‍ය සපේන සැපවුම්කරුඉන්නවනේ ඒ ගොල්ලන්ට වඩා වැදගත්වෙන්නේ ව්‍යාපර සැලැස්ම මොකක්ද මෙහුම් සලස්ම මෙුම් සැස්ම ඇයි මම අමුරව්‍ය සපේන සැපවුම්කරුවෙක් නං මම දැනගන්න වන ව්‍යාපාරය නිෂපාල දහරිතාව ප්‍රක්ෂන පැසි. ඉතාම අඩු නිෂ්පාදන දහරිතාවයක් නම් තියෙන්නේ මම සපේ රව මේගොල්ලු මාස හයක් විතර පාවිච්චි කරාාව. තුර මා සහයකින්වත් මගේ නැවත ගන්න එකක් නෑ. හරිද අනික මට මුදල ගෙවන්නක් අවරුද්ධක් විතර පමාණ එකන ඇතකත්තන්දර. එනිසා මේ නිෂ්පාදන දහරිතාාව ඉතා ඉහලයි තේරවාද ඉතා ඉහල නිෂ්පාදන දහරිතාවක්ට යනක කියන්නේ විශල ඉල්ලුමක්ති නොකන එකන විශාල් අලිවිය තියෙන එහම මයි ව්‍යපාරි ද්‍රමසිලතාවේ යහපත්වෙන් මට ඉක්මනින් මුදල් ලැබෙන්නේ මට මුදල් නොලැබීමේ අවදාානමක් නෑ බොල්ල අවධානමක් නෑ අන්න ඒ තීන්දුව ගන්න මට අවශ්‍ය වෙනවා මෙහම් සැලැස් ඒවගේ මුූලි සැ අවශ්‍යයි මුූලි සැස්මන්තව ව්‍යාපර ඇත්ත ද්‍රමසිලතාව පේෙන්. තේරවාත් මූල්ලි ශක්ක්‍යතාව පේෙන් ඔය සැලසුම් දෙකම හොඳර පරිසිල්ලය කර තමයි ම ද්‍රව්‍ය නෑයට සැයනො නැතික තීන්දුවක් ගන්න සැපුම් කරක්ස ද දත්ක. තේරවාත් එතොට නිෂ්පාදන ධාරිතාවේ හඳුනාාගෙන හඳුනාගෙන ඒතු ඒ තුළින් තම සැපවුම් සඳහා තම සැපුම් සඳ ලැබුතු තම සැපවුම් සඳහා ලැබියේතු ගෙවී නිසි පරරිදි ලබාගැනීමේ ශක්්‍යතාවය මෙම සැලස්ම තුළින් තහවුරු කරගත හැකි නිසා. නිසාය හොක තමයි කම හේතු පැදිරණර අපි බලමු ලඟ ප්‍රශ්නයත් නම ප්‍රශ්නය මානව සම්පත් සැලැස්මතුරින් ලබාගත හැකි ප්‍රයෝජන හතරක් පැහැදිරී කරන්න මානෝසම්පත් සැලැස්මතුින් ලබාගතහැකි ප්‍රයෝජන හතරක් දැන් ව්‍යාපාර සැලැස්මක ඉතා ඉහල කාරයභාරයක් ස්ත්‍ර කරන උපකොටසක් තමයි මානෝසම්පත් සැ තේරවාද මානු සම්පස් ලැස්මි තමයි මානෝසම්පත් අවශ්‍යතාව පෙන්නුම් කරන්න. ඒ මානෝසම්පත්වල සුදුසුකම් පලපුරුද්ද කුසලතා පෙන්නුම් කරන්න. ඒගොලට කරන ගෙවීම් පෙන්නුම් කරන්න. තේරවාද එනිසා ඕනම ව්‍යාපාරයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන බලවේගයක් සේවකය ත සේවකයෝ දක්ෂ පලපුරුදු උගත් කැපවනු අභිප්‍රේර්ණයවුණු සේවකමුදාවක් ඉන්නවා කියන්නේ ඒ ව්‍යාපාරය මේ බවේදි වට්ටන්න බෑයි. ඒ ව්‍යාපය හැමදාම ස්ථාවරයි. අන්න එවැනි චිත්‍රයක් මවාපෙන්න්න පුළුවන් එකම කොරස තමයි මානෝසම්පත් සැලැස්ම. එතුර මේ මානෝ සම්පත් සැලැස්මකින් ගන්න පුළන් ප්‍රයෝජන කීප ඇත්තේ. මේ මානෝ සම්පත් සැලැස්මට වැඩිපුරුම්ම ඇල්ම බැල්මිලැනිි කවුද විභවසේවක. ගලමනාකරුව ව්‍යාපාරයේ රැකියාවක් බලාපපුරොත්තුන් ඉන්න අය හොද ඒ ගොල්ල බලන්නේ වෙනත් බිකල්ප රැකිය අවස්ථා සපයන ව්‍යාපාරයක සස ද්දි මේ ව්‍යාපාරයේ සාර්ථක බව හොඳින් ගෙවනවද හොඳ දක්ෂ පලපුරදු කළමනාකරු ඉන්නවද හොඳ සංවිධාන සටහනක් මේක ක්‍රියාත්මක වෙනවද බලතල හොඳින් බෙදල ගිල්ල තියෙනවද තියෙන තීරණ ගන්න පහලඇ කළමනා කරන දායක කරගන්න වද එනිසා කළමනා කරන සේවක ගැටුම් අ අඩුවෙන්නේ අන්න එවැනි ත්‍යයන් බල තමන්ගේ රැකියාවේ සංවර්ධන අවස්ථාත් වැඩිම් පෙන්නුම් කරන න එෙන් රැියාවකර යනතමයි උස්සාහ කරන්න. අන එවැනි ආයතනයක් දැයි හඳුන ගන්න වැඩි පුරම විභහ සේවකු මානු සම්පස් සැලස්ම කරේ වැඩිවර්තබීමක් කරන්න. තේරවාද ඒනම් මානව සම්පත් සැලැස්ම ඉස්තරම් භාවේ. ආකරෂණය බව හරිපූර්ණ බව නැත මානෝසම්පත් සැලෙස්මෙන් විභව සේවකැන දෙන්න පුළ ආයතනේ විශ්වාසනය පැවැත්ම තුළින් පහසුවෙන් සේවකයන් ආකරසනය කරගන්න පුළුවන් කම්මල බර එන සේවකෙන් ආකරසනනය අමාරුමද සේකින් සස්යාගැීම ස්වාගතු ප පුළලුවන්නේ තරගැනීම කරමින් හද හොඳම ස්පිට තරගන්න ගන්න ගන්න පැමරින් ගන්න ගන්න ලපානත් මානුසම්පත් සැලස්ස එමන පලවෙනික තමයි. සේවක ආකර්ශණය සේවක ආකර්ශණය පහසුුවි දෙවනක තමයි මේක මානුසම්පත් අවශ්‍යතාවේ තේරුම් ගන්න පුළුව. පක දුරරි ගමය කරන පුල කොච්ච සක නාගත පරසය සද එ අනාගත මානව සම්පත් අවශ්‍යතා නිගමනය කළ හැක් ඉලඟට තව එකක් තමයි මානෝසම්පත් පිරිවය පාලනය කරගන්නත් මේක හේතුවෙනම් මොකද හේතුව අවශ්‍ය මානෝ සම්පත් අශ්‍ය දෑ පෙන්නුම් කරනු හරිද එකොට ඒකට අපි අති වූ අනවශ්‍ය අතිරිත්ත සයවක බද ගන්න යනි ගන්න අවශ්‍යම ප්‍රමාණය ඒක අවශ්‍ය සම පිව දරන නැ පැත්තකි අනෙක් පැතෙන් හොඳම සුදුසකම් ඇතිය පල පුරද්දුව ගන්නගොල්ලු කැපවෙලා මහන්සුල වැඩ කරනවා අපි කැන දෙන්නෙ එක්ගෙ වැඩ එක්කනෙක්රන පස් දෙෙන ක්නෙක්රනග ලක කියීමට කියනවවා න්නේ වෙනිතත්ව ඇතු ොද ඇත්‍රම සේක සංකයාවු කර ර ල එක ලබ කොස්ට පාල රන පුරුව තුන්ම නික තමයි. ශ්‍රම පිරිවය පාලනය කරගත හැක ඊලකට හතරවෙනි වාසය තමයි මානෝ සම්පස් ැස්පතුර ලැබෙන හදිසි සේවක බඳවා ගැනීමේ පිරිවය බැහැර කරගන්න කොඩුව දැ මානව සම්පත් සැලෙසුමක් නොතිබුණා නම් මානෝ සම්පත් පුරෝකතනයක් නොතිබුණා නම් සමහර මාසවල සමහර කාර්තුවල සේවක වූනත ඇතිවේ අතරික්ත ඇතිවේ ඌනතෑ ඇතුනු මොකදවෙන් මෙහෙවුම් කටයුතු අකණ්ඩුව ගෙනයාමට නම් මොකද කරන්න වෙන් හදිේ බඳ ගැනම් කරන්න දඳව ගැනීමම්රනකොට අපිට කේවල් කිරීම අවස්ථානය ේවල් කිරීමති ේවක්කය ඒගොල්ලු ඩිමාන් කරනු අපට මෙචරෝේ මට මේකම්පෙනේ මෙච්චර ගේවනවා එඒ සමන් එන්නම් මංසවිස්ස දෙදන්න ඇල මට මෙච්ච වන්ඩ අපට වැඩි පිරිවඇත් දරන්න වෙන. සමර යබ් ජන්සි ස්ින්ට ක්මන් කරල හදිසි කරල බදගන්නන හදිසිසක ගුල්න් ීගතෙගල් ඩි කරනු හමතිම බඳව ගැනීම පිරව වැඩිෙනු ඒ බැහර කරගරන්න පුළුවන් මාන පපස්ස ස්තින. මානව සම්පත් සැලැස්මි පෙන්නුම් කරන ඕූනොත ඇතිවන කාලපරිච්චේද ඒවට පිළියම් කල් ඇතුූ නිර්දේශ කරල තිේරු එනිසා අනව අනව හදිසි බඳවා ගැනින් පිරි ඇති වෙන නෑ එනම් හදිසි බඳවා ගැනීමේ පිරිවැය අදිසි බඳවා ගැනීමේ පිරිවය බැහැර කළ හැක බර හැක තවමත නෝසික පිකල් ලියමු මානෝ සම්පත් සැලැස්ප තුළින් සේවක අතරික්තතා හඳුරගන්න පුළුවන් කල් ලතු සේවකයෑන් අතිරික්තය ඇතිමෙන අවස්ථාති න ඒවට කල් ඇතු විසිදදු ද නි සව අතිරිීක්තතා මගේ නැතන අවාසිත් බැර කරගන්න පුළුවන් කමලබෙනම්. එනම් සේවක අතිරීක්තතා ඇතිවන වකවානු සහ ප්‍රමාණයන් හඳුුවාගෙන ඒවාට විසඳුම් ආදේශ කළ හැකි ව ඊලගට අපි බලමු දහවිනි ප්‍රශනයේ. මල්්‍ය සැලැසම ඇතුළත් කරන ණයා ආපසුගෙවීමේ සටහනට ඇතුළත් මූලි කාංග වගුවක් ආකාරයෙන් දක්වන්නේ මූල්්‍ය සැලැස්මක ප්‍රධාන උපාංග කතරක්තේරවාන මතගන ඇස්තමේන්තුගත ආදෑම් ප්‍රකාශේ ඇස්තමේන්තුගත මුූලි තත්ව ප්‍රකාශය ඇස්තමේන්තුගත මුදල් ප්‍රහාා ප්‍රකාශය ඒ වගේ නයා ආපසුගීමේ සරහන් අන්නේ කහන්නේ ණය ආපසුගේීම සටහන්ට ඇතුළත් මූලිකාංග වගුවක් ආකාර දක්වන්න බලමෝපි කරනේ එතකොටට හෝමතියෙන් නිර මුලින්ම තියෙන් ඕොනේ මේ වගේ අපි වගුවක් අඳබකු වි වනා එක මෙට දානු ආරම්භක ශේෂය නවල ආරම්භ එකෙන්ද කලින් අරගෙන නයවාරිකගේවල පුොලීගල තවත් බැලසෙක් ව ස්ටෑනන් කලගෙන් බැලසි එකක්ති රම්භ ආෂය මෙතට දැම්ම හරි පස්සේ මේකට එකතු කරන්නවා ගැනීම අදාළ කාල පරිච්චේදදි නය ගැනීම නෑ ගැනීම අපේතමු ඒ බැංකුව බ බැංකුව බැංකු දෙකින් ගත්ත ගැන්නකු ඒ දෙක මෙතන්ට දැම්ම ඒක මෙතැට දාල එකතු කරා ඉට පස්සේ ඕකෙන් අඩු කරනවා නය වාරික හාපොලි අපතමු පලමු කාර්තුව කාර්තුවසිංහ ඇනක ගෙවන්න අප හිතමක එනම් පලමු කාර්තුව දෙවන කාර්තුව තැට දැම්ම පලිඩි කාර්තු විදි නයවාරික සහ පොලි ිච්චරක් ගෙවනු දෙවන අර්ධවර්ශයේදී මෙච්චරක් ගෙවනු එනම් ක්කොම මිනි මේ ගාන යවනු ඒවන ඒ ගාන අඩු වෙන්නු මේ ආරම්භගශේෂය මේ බර්තමානයේ කාලේ තුළ ගත්ත නය ප්‍රමාණය එන මුළුගාන මේේ තිී ඒකෙන් මේ කාලය තුළ ගෙවන නයවාරික සහපොලි අඩු කරනු අඩු කරම් පස්සේ ටනවා අවසානශිස උච්චරයි උන්න වගේ ගත්තමයි නය ගීවිි රහණ කියෙන් ලෝන් රිපේමන් චාට් කියෙන් පැදිරන්නේ හොඳයි එතුර අපේ අද පාඩමින් සාකච්ඡා කළ ව්‍යාපාර සැලසුම් කියන අවසාන පාඩම් ඒකකේට අදාළ න පශ්‍රපත්‍රයෙවත් වාස්තික ප්‍රශ්්‍රපත්‍රයට යොමු වී හැකි නිශ්චිත පිරිතුරු අපේක්ෂිත ආදර්ශ ප්‍රශ්ට ගරනාවක්. විස්සයි විසි දෙක විස්සයි විසිතුන විිභාගවලට යොමු විය හැකි හොඳ ආදරශ ප්‍රශස කීපයක් සාකච්ඡා කලා. ඒවන් මහිතන ඔපට අනිවාරම දැන් දැන් ෆස්පේපර එකට ලිවීම කිසිදු ගැනුව ඇතිවෙන බෑ දැන් සම්පූර්ම වාස්තිික ප්‍රශ්්‍රපතරයට සැහැල්ලිුවේ නිරවුල්ව අංගසම්පූර්ණ පිළිතුරු ලිවීමේ මානසික ශක්ති දැඟු ලබාගෙන හම හමාරයි. අපි තවදුරටත් මේක ආදරස්වස්ස කීපයක් විශසම මූලෙ සැලැස්බට නැවරුව සාකච්ඡා කරන බලාපොරත්තින ඉලඟක පරිච්චයන බෝලට පාඩම අවසාන් පරිච්චේදය වන්න පුළුවන්. එක වාස්තික අවසන පාේ වාස්තික ප්‍රශ්පත්තරයහ සම්න්ධය කර අවස පරිචේදවෙ වන්න පුළුව. ඉට පස්ස පරත రසති ால் ச்ச යක් සාకచ කරण යෙන. දා තමයි සමස්స్ථ විනිදේ සවි සාර්ථකో නිමකරන්න. என අප මත ක సకතා කරන අවසන් ాడం රිച్చే െ හමු പ ుறுతතු .